අපිට පැහැදිලි අර බටලන්දේ වදගාගාරයදී කරපු දේවල් නීත්‍යානුකූල ලෙස කරන්න මේ රනිල් රාජපක්ෂම පනත හරහා අරාධනවා කියන එක අපිට පැදිලි වෙලා තියෙනවා. ඒ අර අදින්නේ කොහොමද කියන එක ම මේ රටේ ජනතාවට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා අද දවස වෙන විට මේ රටේ විශේෂයෙන්ම කතා බහට ලක්වන මාත්කකාවක් බවට. නව ත්‍රස්ව විරෝධී පනත පත් වෙලා තියෙනවා එහෙමනම් අපි බලමු මේ ශ්‍රස්ව විරෝධී පනත තුළින් අපේ අයිතිවාසිකම් කඩවීමක් කොහොමත සිද්ධ වෙන්න කියලා මේ රටේ ආණ්ඩුකම වස්සාවට අනුව මේ රජය මේ ජනරජයේ හඳුන්වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජය කියලා හැබැයි අමුවමුව ප්‍රජාතන්ත්‍රවාදය කඩවෙන ඒවගේම ප්‍රජාතන්ත්‍රවාදය වැටගොලු ස්ම දවෙලා මේ ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැතිවෙන පනතක් විදිහට මේ ්‍රස්තවාදී පනත හඳුන්න්න පුළුවන් ඒකේ යම්යම් වගන්ත දිහා බැලුවට පස්සේ අපට පෙනියන කාරණයක් තමයි අර බටලන්දේ වදකයාගේ ඒ වදකාගාරය නීතිගත කිරීමේ පනතක් දෝයි මේ නව පනත මොකද මේ නව පනතට අනුව මේක ඇත්තටම මේ පනත ඉදිරිපත්වන්නේ ශ්‍රස්තවාදය නැති කරන්න ශ්‍රස්්‍යවාදේ නැති කෙන්වවා අනම් යම්කිසි ේකට පනතතා ඉදිරිපත් කරන්නවා නං පනතය පැහැදිලියම පෙන්නුම් කරන්න ඕනි මෙන්න මේ දේ සඳහා තමයි මේ පනත ඉදිරිපත් කරන්න කියලා. එතකොට ත්‍රස්වවාදය වැලක්කීමේ පනතේදී ඒ පනත ආරම්භක වගන්තිවල වගන්තියක සීගානක් යෙනවා ඒ ගන්තුවලින් පෙන්නලා දෙන්න ඕනි ත්‍රස්වවාදය කියන්නේ මොකක්ද කියන එක. හැබැයි මේ පනතයේදී නිවැරදිව ත්‍රස්වවාදය මොකක්ද්ද කියන එක පෙන්නලනෑ. ඒමනම් පනත පටන්ගන්න කොටම. ඒ පටන්ගැනීම අවස්ථාවයදිම මේ පනත වෙනත් අරමුණක් උදෙසා මේ ජනාධිපතිවරයාගේ වෙනත් අරමුණක් ක්‍රියාත්මක කර ගැනීම මුදෙසා පවත්වන ඒවගේම බලාත්මක කරන පනතක් බවට පත්වෙනවා කියලා පිට විශ්වාස කරන්න පුළුව. අපි දැන් මේ පනතය අභ්‍යන්තරයට ගිහිල්ල බලමු. මේකදී වගන්ති කිහිපයක් තියෙනවා ඒකේ බරපතල වගන්දිලික පටන්ගන්නේ වගන්ති දහවෙනි වගන්තියෙන් පස්සේ. ඒද අපිට ගියනවා යම්යම් ප්‍රකාශ නිගුත් කිරීම. එකන දැම් මේ මම නිකුත් කරනවාගේ ප්‍රකා මම සිවිලෂ සමාජි ක්‍රියාතාරිකයේ මම මේ රටේ ජනතාවට අහිතක් වෙන විදිහ දෙයක් සිද්ධ වෙනවා ඒ සඳහ ප්‍රකාශයක් නිගුත් කිරීමේ අයිතියේ තියෙනවා ඒ අයිති ම ලබාදීලා තියෙන ආණඩු්‍රම වස්ථාව මගේ. හැබැයි මං මේ විදිහට යම්කිසි ප්‍රකාශයක් නිකුත් කරනකට, ඒදව ේ සිදුවච්ච උද්ඝෝෂණයක් සම්බන්ධයෙන්ම ප්‍රකාශණයක් නිකුත් කරනකොට ඒවගේම. අධදවසේදී සිතුවන බඩුමිල ඩවීම සම්බන්ධයෙන්. යම් කිසි ප්‍රකාශයක් නිකුත් කරන්නකොඩ. ඒවගේම මේ බඩුමීල වැඩවීමේදී. පාරිබෝගි කධිකාරය නිසි නයාමණයක් කරන්න ඇ කෙන ම ප්‍රකාශයක් නිකුත් කළොත් මම ත්‍රස්තවාදියකීම අවධානමක්තියනවා මේ පනතර අනුව. එහම නම් මේ පනතේ බරපතලකම ඕක දහවෙනි වගන්තයේදී විස්තර කෙන්වා. යම් යම් ප්‍රකාශ දෘ්‍ය නිරූපණය කෙන්වා නං මේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන්. ඒ පුද්ගලයාවත්තරන් ගොට පත්වීම හැකි අවත්තියෙනවා. හැබැයි දහවැනි වගන්තියන වඩා බරපතල වෙනවා එකකොස්වන වගන්තිය. එකකොස්වන වගන්තයේ දී කියනවා. ප්‍රකාශන බෙධාරීම සංසර්ණය කිරීම ඉලෙක්ට්‍රෝනිිකව සම්ප්‍රේශණය කිරීම වැරද්දක් කියලා වැරද්දක් බවට පත්වනවා කියලා. ඒමනම් මොනවද මේ ප්‍රකාශ මේ ප්‍රකාශන පනත අරම්භයේදී ්‍රස්වවාදය කියන්නේ මෙන්න එකයි නීමත විදිහයට කියලා පෙන්නලා නෑ. ඒමනම්. පිධන යම්කි ස්බුක්් එකගේ සමාජ මාධ්‍ය රහධානය යම්කිසි ෆෝස්ට් එකත් රහා ඔවුන්ට හිතුනොත් මේ තමයි ත්‍රස්තවාදයට සම්බන්ධ මේ ප්‍රකාශනයක් තමයි නිකුත් කරලා තියන්නේ කියලා ඒමන මාව අත්තනං ගොඩ ගැනීමේ හැකියාවක් තියෙනවා ඒවගේම තමයි දැන් අරකිව්ව වගේ කොළොස්වන වගන්තයට වඩා බරපතල හිදියටට තමයි දොළොස්වන වගන්තය හදලා තියෙන්න්නේ එය දොළොසන වගන්තයේ කියනවා උදෝෂණය සම්පූර්ණයම තහනන් කරලා තියෙනවා සටම් පාට කියනෙව්වා සටන් ප්‍රකාශ කැනෙව්වා ඒවගේම වීදි රැස්්‍රීම් ස සාමාන්‍ය රැස්සිම් පැවැත්වීමත් වැරද්දක් බවට පත් කල්ලා තියෙනවා. එමනම් මේ රටේ තියෙන ජනතාවගේ සාමකාමී රැස්වීම. ඒවගේම තමයි යම්කිසි දේකර විරෝධය පෑමේ අයිතිවාසිකම මේ පනතහම උල් අමුුවමින් උල්ලං කනය වෙලා තියෙනවා. එමනම් මේ බරපතලකම ගැනද තවත් මේ විදියට ඉස්සරහට යනකොට විශේෂෙන් කියන්න තියෙනවා දාසේවන වගන් තියති තියෙනවා. වරදක් කරපුගෙන තවත්වරදකට යයටත් වෙනවා කියලාගේ. වරද මත තවත් වරදක් පටවන්නට උත්සාහගන් අරගෙන තියනවා. ඇැබයි නියමාආකාරයට ත්‍රස්වවාද පිළිබඳ නිර්වචනය කිරීම ජා්‍යන්තර් ප්‍රමතිීන්වට අනුකූල නෝන ලෙස තමයි මේ පනත හදල තියෙන්නේ. ඒමන අ අපිට පැහැදිලීම පනතා හරහා මේ රාජය මේ රටේ ජනාධිපතිවරයා කරන්නට උත්සාහ කරන්නේ මොකක්ද කියලා. ය විශේෂතම කාරණය තමයි ජනාධීපතිවලයාට. ඉතාමත්ම අනිසිආකාරයේ බලතල මේ පනතේ යම් යම් වගන්ත යහරහා ගන්න සූදානම් වෙලා තියෙනවා. විශේෂයෙන් කියන්න පුළුවන් මේ පනතේ අසු දෙක අසු තුන අසූ පහ සහ. සය කියන වගන්තිවලින් සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාට යම් කටයුතු සම්බන්ධෙන් බලයක් පවරාගෙන තියෙනවා. ඒ නම් අපිට පැහැදිලි අර බටලන්දේ වදගාගාරයදී කරපු දේවල් නීත්‍යානුකූල ලෙස කරන්න මේ රනිල් රාජපක්ෂ මේ පනත හරහා අරාධනවා කියන අපිට පැහැදිලි වෙලා තියෙනවා. ඒ අර අදින්නේ කොහොමද කියන එක ම මේ රටේ ජනතාවට මේ අවස්ථාවේදී ප්‍රකාශක කනවා එතකොට අසු දෙවෙනි. වගන්ති අනුව රටේ ජනාධිපතිවරයාට බලය තියෙනවා යම් කිසි සංවිධානයක් තහනම් කරන්න. ඒකට නිශ්ෂිත හේතුවන ආකාරයට අර පනත ආරම්බයේදීම ත්‍රස්සවාදේ අර්ථගන්වොලනෑ ඒහමෙනන් එයාට හිතමනා පෙට වැඩගල්ලා සංවිධානයක් තහනම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේක කොපමන කාලයක් සඳහාද කියන එක, එයාට තිීරණය කිරීම හැකියාවත් තියෙනවා අවුද්දෙෙන් අවුද්ධට ඒක දිද්ගවීමේ බලයක්ත් ජනාතිපතිවරයාට තියනවා. ඇතටම මේ ත්‍රස්ස පනද තාවකාලික විදවිධාන පනතක් විදිර එදදාගමසි හැත්ත ගණන්වල තමයි යන්නේ. ඒ හැත ගනන්වල ඇවිල්ල ඒහෙම පනක් ඇතිවන්න හතුම ඒදවසර ජනවාගක ප්‍රශයයක් තිබ ඇබැ මේ වෙලාවෙ රටේ ත්‍රස්වාදයක් නෑ මේ වෙලාවෙ තියෙන්නේ රටේ ඉන්න. මොලේ යෙනන මාන්‍ය ජනතාව මේ රටඉන්න අදම පාලකන්ට විරුද්ධව හටයුතු කරන්නට නිර්පීතව නැගේ හිටින කාලයා. ඒම නම් මේ පාලකව බයදලා තියෙනවා තමන්ග මේ උද්දච්ච පාලනයේ රටේ සාමාන්‍ය පොදු ජනතාව යටපත් කරගෙන සිද්‍රරන පාලනය කොයි වෙලා හරි තමුන් අතින් ගිලහිලා යයි කියලා ඒම. නිර්බීත පරදසියන්ව නිර්බීත සිවිල් ක්‍රියාකාරගයන්ව නිර්බීත ෘර්තියනාය ගයන්නව යයට පත් කර ගැනීම පනතක් විදිහට තමයි මේ නවත් ්‍රස්්ට පනත හෙටා නිත් දට පාලිපේන්තුවට දන්න හදන්න. ඒවගේම බං කලින්කේ ජනාධපතිවරයාට පැවරී ඇති. අසීමිට බලතල වර්තනය කර ගන්නට උත්සාහ කන්නවා කියලා මේ පනතය යම්ඥම් වගන්ති තුළින් ඒක අසුතුන්ගැනි ගන්තයට අනුකූළුව ජනාධපතිවරයා උත්සාහගන්නවා අධිකරණය අභිබවා යන්න එමනන්. ඒක බර පදල වැරද්ද මේ රටේ උත්තරීතර ආයතනය අධිකරණය ඒ අධිකරණේ උල්ලංගනය කරන්නට අධිකරණය අභිපවා යන්නට ජනාධිපතිවරයා උත්සාහ කන්නවා කියන්නේ ඒ ආජිපති වියරුවෝකिන් ියුරු ඇටිලයින්වා කියන අපිට පැහැදිලීමේ රනි රජ පක්ෂ ඕ උත්සාහ කන්නවා බල එක්ක තැනකට සම්පින්ඩනය කල්ලා මේ රටේ තියෙන ස්වයිරී භාාවයට යම් කිසි විදිියකට බල පෑමත් එල්ල කරන්න පැහැදිලි ජනතිපතිවරයා මේ බලපෑයන තනි අතට ගන්න තමයි උත්සාකරන්න මේ වගන්ති ඇතුළත් කිරීම මගින්. ඒවගේම තමයි අසු පස්ෂනි වගන්තය ඔහුට බල තියෙනවා. යම්කිසි ප්‍රදේශයක් තාර්කාලිකව හෝ ස්තිර් වශය හෝ තහනම් තලාපයක් බවට පත් කරන්න රටේ සාමාන්‍ය ජනතාවට. ඒමන ඔු ජනාාතිපති මන්දිවාවට ප්‍රදේශය තහනම් කලාපයක් බවට පත්කලොත්තෙම අපට හැකිියාවක්නෑ රටේ සාමාන්‍ය ජනතාවට හැකිියාවක්නෑ තමන්ගේ දගන විල්ල විල්ල ජනාතිපති කාර දිිපිට කියන්න. ංගේ ද්ගනවිල්ල කියන්න ස්ථායක් මැතිවෙනවා. ඒ වගේම අප විශේෂයම මේ සස්්‍යවිල් සමාජි ක්‍රියාකාර කියන් හරි සාමකාමී උද්ගෝෂණය කරන පිසක් හරි ක්්‍රේසුන තැනත් තහනම්කිවීම බලය ජනාධිපතිවරයා සතු වෙනවා. ඒවගේම තමයි මේකේ භයානකම තවත් වගන්තියක්ත් තියෙනවා ඒ සියවැනි වගන්තියට අනුව නීතිපතිවරයා අපිට කව කොයිුලාවක හරි මේ පනත. හරහා කව් කිසියම්ම පුද්ගලයකුට කිසිම් සිවිල් සමාජි ක්‍රාකාරයගේකොට රටේ සාමාන්‍ය පුරවැසියකට චෝදනා එල්ල වෙලා තිෙ නම්. ඒ චෝදනා විමශනය කරගෙනකි හිල්ලා නීතිපතිවරයා කියනවා නම් මොහු අතේ කිසිම වැරත්්දක් නෑ අධකරය තීන්දුවෙන නම් මොහු ත්‍රස්වාදයට සම්බන්ධ වැරද්දක් කල්ලා නෑ කියලා. එසේ වුවද ජනාධිපතිවරයාට බලය තියෙනවා. ඒ තැනැත්තාව පුඩරුත්තාපන අඳවරකට යොමු කිරීම. එහනම්. වැරදක් කරන්නෙත් නැතුව. කිසිමදයකට සම්බන්ධ වෙන්නෙත් නැතුව. බොරු චෝදනා අගලා අත්තරැංගුවට ගත්තේ මනුස්සේෙක්ව පුනුරුත්්‍යාපනය හරහා ඔහු නොකළ වරදක් කිරීම සඳහා පෙළඹවීමේ පනතක් විදියට තමයි මේ පනත අපිට හඳුන්නන්න පුළුවන්. ඒමනන් මේ බයානකකම සියලු දෙනාම වටහාගන්න ඕනි. හෙට අනිදදට පාර්ලිමේන්තුයදී මේ පනතට අත් උත්සන ජනතා නියෝජිතයන් තමයි සැබෑ ත්‍රස්තුවාදීන් බවට පත්වන්නේ. සැබෑ ජනතා හඳ යයටපත් කිරීමට මේ පනත හරහා පාර්ලිමේන්්‍රේද ඩීල්වල්ට විකිනෙන. රනිී රාජපක්ෂගේ පස්ස ලොවකන්නට සූදානම් වන පුද්ගලයන් කවුද කියන එක අපිට අනාාවර්ණය කරගන්නට පුළුවන්. එහමනම් අපි මහජනත නියෝජතයන්ගේ ඉල්ලන්නවා සිවිල් සමාජි ක්‍රියාකාරකයන් හැියට මේ පනතට අත උත්සන්න නං එපා අත උත්සලා. ගම් පැත්ත පලාතයෙන්න්න ලෑස්සිවෙන්න එපා.ඒවාගේම තවත් සමහරු හිතන්න කැමැතියි දැම් මේ ගම්මල ඉන්න අපේ රටේ සාමා්‍ය ජනතා හිතන්න පුළුවන්. මේක මේ මේ අරගලේ යටපත් කරන්න රනිින් රාජපක්ෂ ගහපු මොලෙන් ගාපු ගේම එකක් කියලා නෑ. ඒක වැරදි. මේකේ ප්‍රතිඵලය ගමටත් එනවා ලඟදීම. ගමේ පාර හදාන්නය නැතිනවාට පස්සේ ගමේ මොනවාහරි ප්‍රශ්නයක් වෙලා. අප පාදේශ ේකම් කාරයාලට ගිල්ල ඉදිරිපිට විරෝධතාවයක් දැක් පෝති. ඒ විරෝධතාකරුවන් අත්තරංගුවොට ගැනීමේ අයිතිය පවා පනතාරහා ලැබෙනවා. ඒවගේම ගමේ යම්කිසි දේකට විරුද්ධව ග්‍රම සේක කාර්යාලය ඉදිරිපිට යම් කිසි විරෝධතාවයක් පැවත්වතිී අපේ අයිතිවාසිකම් අවන්ගේ යිතිවාසිකම් දිනාගන්න මේ පනතාරහා වැරදිකරුවන් වෙනවා ස්‍රස්්‍යවාදීන් බවට පත්වෙනවා. ඒමනම් මේ රටේ ප්‍රජාතන්ත්‍රක සමාජවාසිී ජනරජය කියන කියේ දැන්. රජාතන්ත්‍රවාදය අත්නෑ සමාජවාද අත්‍රේද්ධ පල්ල ෙන්ම්බේරෙනවා එහමම් මේ දෙකම කපලා නිකන් ජනරජයක් පවට පත්වෙනවා මේ වගේ අත්තනොෝමතික පනත් හරහා. එමනම් අපි සංවිධානයක් විදිහට සිවිල් ක්‍රියාකාරකයන් විදිහයට කරුණනා කල්ලා ඉල්ලවා මේ පනත වහාම හකුලා ගත යුතුයි. හකුලා ගන්නේ එ නැත්තන් මේ රටේ ජනතාව මේ පනතට විරුද්ධක බ බලගන්නනවා. ජනතාව ඒකරාශි කරනවා ගනගත් මේ අවස්තාවේදී අපි ප්‍රකාශ කන්නවා. ඒවගේම පනත සම්පූර්ණයම රටේ පුරවැැසියන්ට එරෙහි වෙච්චි පනතක් කියන එකත් මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කෙන්නවා ඉදිරියේදී මේ පනතර විරුද්ධ ගන්න පුළුවන් හැකි සෑම පියවරක්ම අපි ගන්නට බලාපොරොත්තු වෙනවා ඒවගේම තමයි අද දවසේදී ලිට්‍රෝ ගෑස් රන්ඩය රුපියල් එදදාස් පහකින් පමණ මලාඩු කිරීම නිේදනය මීට සුළු මහොතකට පෙරාපර ලැබුණා ඒ ලැබී මහරහා මේ රටේ කළුකඩ මාfiaියාවක් තියෙනවා නම් ඒ ඒ මාෆයාාකාරයෙන්ට අපි ගන්න වහාම මේ රටේ තියන පාරිබෝගි බා්ඩ් අ්‍යවශ්‍ය පාරිබෝගික බාන්්ඩ අ තියන පොඩි ලොරියෙන් කරත්තයෙන් අරගෙන යන්න ඒ වඩයකේඉදලා මහා පරිමාන ආහාර ද්‍රව්්‍ය දක්වාම මේ බඩු මල අඩුවිය යුතුයි. ඒ පිසම ආහාර පිසිම් හරහා සිදුගල්ලා විකුලන සියල්ුම ආහාර වර්දවල මිල අඩු කිරීමක් ඉතා ඉක්මණින්. අදදාවසයදී හෝ අඩ්ුමතතාරම හෙට දවසයදී හෝ මේ मिलලා අඩුකිරීමට සූදානම්ිය යුතුයි ඒවගේම අපි ගරු සංම් නියෝජතයන්ගෙන් ඉල්ලා සිටනවා ආපන ශාලා හිමියන්ගේ සංගමය ඒවගේම බේකහිමියන්ගේ සංගමේ ඒ අදාළ සංගම්මට මා ඉතාමන්ම ගෞරුවෙන් සිවිල් සමාජ ක්‍රියාකාරගේෙ කඩිට ඉල්ලා සිටිනවා වහාම මේ मिलලා අඩුකිරීමේ නිේදන නිකුත් කරලා මේ රටේ ජනදාවට මේ ලැබිච්චි සහනය ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන්න. කියන එකත් අපිල්ලා සිටනවා හැබැයි මේක සහනයක් කිවට සහනයක් නෙමයි මීට වඩාම අඩුවෙන්තිීල තමයි මේ ලයික පාට වැඩිගල්ල මේක අඩු කරන්නේ ඒක සමහර විඩ මේ රනි රාජ පක්ෂලාගේ මේ චන්ද සටනේ චන්ද ගුන්්ඩුව අපවෙන්න පුුවන් ගුන්ඩුවට හැබයි මේ නටේ ජනතාව දැන් අහුවෙන් නැ කියන එකත් මේ අවස්ථාවේ දී අපි මතක් කල සිත්න සති